අයිබෝන් අද අපි ඔයාලට අරගෙන ආවේ මැනික් ගැන මැනික් කිව්වම සමහර ගීත විවිධ පුද්ගලින්ගේ නම් නගර ගැන ඔයාලට මතක් වෙනවා ඇති අතීතේ ශ්‍රී ලංකාව රත්න දීපය ලෙස නම් කර තිබෙන්නේ මැනික් ගල් සහිත දිවයින යන අර්ථයෙන් ඉතින් මේ හැම මැනිකක්ම එකතු වෙලා හැදෙනු ලංකාවට ආවේනික වූ මැනික් වර්ග 10ක් ගැනයි අද අපි ඔයාලට අරගෙන ආවේ මේ මැනික් හැදෙන්නේ කොහොමද මේවා හඳුන්වන සුවිශේෂී නම් මොනවද වගේ දේවල් අපි මේ වීඩියෝවේදී කතා කරනවා එන්න අපි වීඩියෝ වෙත යමුමු කුරුවින්ද වටිනා මැණික් ගල් වර්ග ගණයට අයිති වෙන මේ කුරුවින්ද යන මැණික් වර්ගය ඉතා සුවිශේෂී වූ මැණික් වර්ගයක්. මේ වටිනා මැණික් ගල් තුල අඩංගු වන ඇලුමිනියම් ඔක්සයිඩ් මේ මැණික් පාෂාණය තුල අන්තර්ගතව තිබීම නිසාවෙන්. මේ තත්ත්වය මේ පාෂාණයට ලැබෙන්නේ බොරළු පාෂාණ තැන්පත් වී එය නිතර නිතර ජලය සමග ගැටීමෙන්. ඒ වගේම ගුණාත්මක කුරුවින්ද කුලයේ මැණිකා ඉතා ඉහළ මිලකට ඇලවි කළ හැකි. මේ කුරුවින්ද පාෂාණවල වර්ණයන් අනුව රතු පැහැය නම් රතු කැට ලෙස තැඹිලි රෝ සහෝ රෝස තැඹිලි පැහැය අනුව පත්මරාග ලෙසත් හඳුන්වනවා. මේ පාෂාණයේ වටිනාකම අඩු හෝ වැඩිවීම සිදුවන්නේ ඒවායේ පවතින වර්ණයන්වල පැහැය අනුවයි. නිල්මැණික් ශ්‍රී ලංකාවටම ආවේණික වූ නිල්මැණි එහි ඇති විශිෂ්ට ගුණාත්මකභාවය සහ විශාලත්වය මත ලෝක වටිනාකමකට හිමිකම් කියන. නිල් වර්ණයේ තිබේ හැකි ලා පැහැයේ සිට අඳුරුතම පැහැය දක්වා වූ පරාසයක් තුළ මැණික් ලංකාවෙන් අපට දැක ගන්නට පුළුවන්. ඉතින් ලංකාවටම ආවේණික වූ මේ මැණික් විශිෂ්ටභාවයෙන් වගේම ගුණාත්මක බවින්ද සමන්විත ප්‍රසන්න මැණික් වර්ගයක් වෙනවා. ඒ වගේම විනිවිදභාවයෙන් වැඩි අන්තර්ගත මූලද්‍රව්‍යයන්ගෙන් අවම මෙවැනි මැණික් ගල් ඉහළ වටිනාකමකින් අලෙවි වෙනවා. ඒ වගේම අතීත මුතුන් මිත්තන් වඩාත් ආකර්ෂණීය වර්ණවත් මැණික් ගල් අධික ආශාව ඇති කරවන විල්ලුද වැනි නිල් කටරළු මලේ පෑයට සමාන කර තිබෙනවා. රතු කැට රතු පාටින් යුතු මෙම මැණික් විශේෂය ඉංග්‍රීසි බසින් රූබී යන නමින් හඳුන්වනවා. ඒ වගේම ශ්‍රී ලංකාවටම ආවේණික වූ වර්ණයන් වන රෝස පැහැති රතු හා දම් පැහැයට හුරු බවක් දැක්වීම නිසා ඕනෑම පළපුරුදු මැණික්කරුවෙකුට මේවා ලංකාවේ මැණික් ලෙස හඳුනා ගන්නට පුළුවන්. මේවාෙහි දම් පැහැයට හුරු වර්ණකාණ්ඩ සහිත මැණික් වර්ග තුල ක්‍රෝමියම් ඔක්සයිඩ් සහ යකඩ වලට ආරෝපණය වන බවක් දැකිය හැකියි. ඒ වගේම මේවායේ පවතින රතු පැහැය තරබියන්ගේ රතු රුධිර පැහැයටද ඉතා සමාන බවක් දක්වනවා. රීතියක් ලෙසට මෙම රතු කැට නිදි තැන්පතු විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙන්වෙන් වශයෙන් නොමැති අතර කුරුවින්ද පවුලේ අනෙකුත් ප්‍රභේද සමග එක්ව දක්නට ලැබේ. මෙම පත්මරාග හෙවත් පත්මරාක්ෂ යන නමින් හඳුන්වන මෙම මැණික් වර්ගවල ඉතා විශේෂ වර්ණයක් දක්නට ලැබෙනවා. ඒ නෙළුම් මලේ පෙතිවල ඇති රෝස පැහැය සමග මිශ්‍ර වූ නිල් පැහැති වර්ණයයි. එම පැහැය නිසාම මෙම මැණික් සඳහා මෙම පත්මරාග නම යොදාගෙන තිබෙනවා. මෙම මැණික් පාෂාණ වර්ගය ඉතා ආකර්ෂණීය වගේම දුර්ලභ සුවිශේෂී වර්ණ එකතුවකින් සමන්විත වෙනවා. ඒවා නම් රෝස සහ තැඹිලි වර්ණවලින් සම්මිශ්‍රණය වූ වර්ණයකි. පුෂ්පරාග මැණික් පුෂ්පරාග මැණික් ලෙස හඳුන්වන මෙම මැණික් වර්ගයේ වර්ණය ලා කහ පැහැයේ සිට තද කහ පැහැය දක්වා වර්ණ පරාසයක් තුළ දැක ගන්නට පුළුවන්. ඒ වගේම දේශීය පොත්පත්වල කහ පැහැති මැණික් පුෂ්පරාග ලෙසටද හඳුන්වලා තියෙනවා. මෙම පුෂ්පරාග මැණික් සියලුම කුරුන්දි මැණික් වර්ග හමුවන ප්‍රදේශවල දක්නට ලැබෙන අතර බලංගොඩ අලුත්නුවර වැනි පිළිගත් ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙනවා. තරු ආරනුල් මැණික් මැණික් ගල් වල අන්තර්ගත ද්‍රව්‍යයන්ගේ පිහිටීම අනුව තරුවක් වැනි දෙයක් මැණික් පාෂාණයේ මදුපිට දක්නට ලැබෙනවා නම් එය තරු ආරනුල් මැණික් ලෙසට හඳුන්වනවා. ඒ වගේම මේවා කුරුවින්ද පවුලටම අයත් මැණික් වර්ගයක් වෙනවා. මේ මැණික් කැපීමේදී මටක්කම නම් කැපීම සුවිශේෂී වෙනවා. ඒ මේ මැණික් වල දක්නට ලැබෙන තාරකා හැඩය ඉස්මතු වෙන ආකාරයට උපදැමීමයි. ශ්‍රී ලංකාව තුළ මෙම තරු ආරනුල් මැණික් නිල්, දම්, රෝස සහ අලු පැහැති වර්ණවලින් රේඛා 6කින් යුතු අරුණුල් මැණි බහුලව හමුවන අතර රේඛා 12කින් යුතු තරුව සහිත මැණි අතිශය දුර්ලභ මෙන්ම මිලෙන්ද ඉතා අධික වෙනවා. දහවන ස්ථානයේදී අපි කතා කළ කුරුවින්ද වර්ගයේම මැණික් පවුලටම අයිති වන තවත් විශේෂී මැණික් වර්ගයක් ලෙසට ගේඋඩ හඳුන්වනවා. ලංකාව තුළ මෙම ගේඋඩ යන වචනය මුලින්ම භාවිතා කර ඇත්තේ විනිවිද ස්වභාවයෙන් පෙනෙන ගුණාංගයන් වලින් යුතු කිරි පැහැති හෝ දුම් පැහැති ස්වභාවයෙන් සමන්විත වීම නිසායි. නමුත් තාපය පිරියම් කිරීම හරහා මෙම ගේඋඩ මැණික් වර්ගය විනිවිදභාවයෙන් යුතු මැණික් වර්ගයක් බවට පත් කළ හැකි. වඩාත් පොදු ගේඋඩ වර්ග ලෙස ඩීසල් ගේඋඩ, කිරි පැහැති ගේඋඩ,
සිල්ගේ උඩ, දුම්ගේ උඩ, ඔතු සහ ඕවංගු පුෂ්පරාග ලංකාව තුළ දකින්නට පුළුවන්. මේවායේ මූලික මතුපිට වන්නේ ලහ පැහැති නිල් කහ හෝ රෝස පැහැයක් ගනී. තාප පිරියම් කිරීම මගින් නිල් මැණික් බවට පත් කරන ලද ගේ උඩ ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබීම අප ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් ලෙසට හඳුන්වනවා. ලංකාව තුළ කනක කුලයේ ගංගා නිම්න ආශ්‍රිතව තිබෙන මැණික් නිදි වලින් මෙම මැණික් වර්ගය බහුලව හමු වෙනවා. මේ කනුක නම් මැණික් වර්ගය පැහැය කහ, රන් පැහැති කහ, දුමුරු පැහැති කහ, කහ කොළ පැහැති කොළ, නිල්වන් කොළ හා දීප්තියෙන් හීන ඔලිව් කොළ පැහැති වර්ණයෙන් යුක්ත වෙනවා. මෙම කුලයේ මැණික් මෙරට ප්‍රධාන මැණික් සහිත ප්‍රදේශ අතර හුළුල් විහිදීමක් ඇති අතර රක්පාන, බුළුතොට, දෙනියාය, මොරවක, ඇලහැල ආදී මැණික් බහුල ස්ථානවල දැකගන්න පුළුවන්. පසිංගල් කනක කුලේම මැණික් වර්ගයක් වන මෙම මැණික් වර්ගය පසිංගල් ලෙසට හඳුන්වනවා. මෙවැනි වූ ඉතා දුර්ලභ මැණික්ගල් හමුවීම පිළිබඳව ලෝකයේ ශ්‍රී ලංකා නාමය අතිශය ප්‍රසිද්ධ වී තිබෙනවා. මෙම මැණික් වර්ගයේ මතුපිට වර්ණය වෙනස් කිරීම කහ පැහැති ආලෝකයෙන් කළ හැකි. මැණික් පාෂාණයේ වර්ණය වෙනස් වීම අනුව මෙම වර්ණය වෙනස් වීමෙහි ප්‍රතිශතය සැලකිල්ලට ගනිමින් මෙහි මිල තීරණය කරනවා. කිරිංචි ලංකාවේ කුරුවින්ද සහ කනක කුලයේ මැණික් වලට අමතරව විශාල වශයෙන් හමුවන මැණික් වර්ගයක් ලෙසට මේ කිරිංචි නම් මැණික් වර්ගය හඳුන්වන්නට පුළුවන්. මේවා ශ්‍රී ලංකාවේ ඉතා විශාල වශයෙන් හමුවන අතර මෙහි දෙවන ස්ථානයේ බුරුමයට හිමි වෙනවා. ශ්‍රී ලංකාවතම ආවේණික වූ කිරිංචි වල වර්ණ පරාසයන් රතු කැටවල සහ රතු පැහැය, රෝස, තැඹිලි, රතු පැහැයට හුරු දුඹුරු පාට, දම් පාට, නිලි පාට, නිල්වන් කොළ, නිල ලෝහිත, කොළ පැහැති කළු ආදී වර්ණ වලින් යුක්ත වෙනවා. ස්වභාවික නිල් වර්ණයෙන් යුතු කිරිංචි ශ්‍රී ලංකාවේ හමු වෙනවා මෙන්ම මේවා රත්නපුර, ඔක්කම් පිටිය හා ඇඹිලි පිටිය අවටින් සොයාගෙන තිබෙනවා. ඉතින් මේ මැණික් වර්ගවලට අමතරව ශ්‍රී ලංකාව තුළ රබ හා ස්වභාව ධර්මයේ වර්ණ ප්‍රතිපලයක් ලෙසට හඳුන්වන තෝරමලි සහ තරිප්පු යන මැණික් වර්ගද ඉතා විශාල මිලකින් අලෙවි වන මැණික් වර්ග වෙනවා. ඉතින් මේ වගේ හරවත් වීඩියෝ බලන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ ගැන අදහසක් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝවකින් නැවතත් හමුවෙමු. ඔබට සුබ දවසක්.